අපි මේ ඇවිල්ලා ඉන්නේ අල්කිස්ස වෙරළ තීරයට. අද ඉරිදාවක් නෙවෙයි. ඒ නිසා බොහොම නිෂ්කලංක වටපිටාවක් අපිට දකින්න හැකියාව තියෙනවා. පහුගිය කාලේ අපි දැක්කා මේ වෙරළ තීරේ වැලි ගොඩ ගහලා තියෙනවා. ඒ නිසා පාරිසරික හානියක් විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම සමුද්‍රීය ජීවීන්ට විශාල හානියක් සිද්ධ වෙනවා කියලා බොහෝ පිරිසක් චෝදනා කළා. ඒ වගේම අපි දැක්ක සමාජ මාධ්‍ය තුලේ විශාල පිරිසක් මේ වගේ පෝස්ට් හුමාරු කරනවා. රජය මේ පරිසර පද්ධති විනාශ කරන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරනවා කියලා. මේවට උත්තර දෙමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිව්වේ මේක තාක්ෂණික ක්‍රමවේදයක්. වෙරළ කාදණය වළක්වන්න තමයි මේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන්නේ. මේකේ ප්‍රතිඵල තියෙනවා. ටිකක් ඉවසන්න. ඒ ප්‍රතිඵල ඉදිරියේදී අපිට දකින්න හැකියාවක් තිබෙනවා කියලා. හැබැයි සමහර අයට ඒ ඉවසීම තිබෙන්නේ නැහැ. ඊකට මේක පරිසර වාර්තාවක් නැතුව තමයි මේ රුපියල් මිලියන 890ක් ගණන් කරලා මේ වැඩේ කරලා තියෙන්නේ. පෝස්ට් කන්සර්වේෂන් එකෙන්ම තමයි යෝජනාව ඒ ඉදිරිපත් කරපු යෝජනාව මේ ක්‍රියාත්මක කරන්නේ. එහෙම කරන්න බෑ. පාරිසරික ප්‍රශ්න පිළිබඳව මේ වගේ වැඩක් කරනකොට මට විමස මේ ව්‍යාපෘතියට විරුද්ධව අදහස් පළ කරපු විපක්ෂයේ දේශපාලඥයන් වගේම තවත් විශේෂ පුද්ගලයෙක් හිටියා. හැබැයි අද වෙනකොට ඔහු දක්වන්නේ මෙන්න මේ වගේ අදහසක්. මේ මෙතන ගොඩ කරනකොට මට ඇත්ත වශයෙන්ම මගේ හાર્ට් එක නතරුණු එක පුදුමයි. මට ඒ තරම් බයක් තිබුණා මේක ගොඩ කරනකොට මොන හේතුවක් උඩද කවුද මේව කරන්නේ. හැබැයි ඒක දැන් පේනවා. පහුගිය දවස්වල මේ කාලේ වෙනකොට එල්පාර යන්න බෑ. කොහොම රළ ගහනවා. ඔව්. ඒ දැන් අපිට එහා මෙහා යන්න පුළුවන්. දැන් බලන්න අරේ අර වැල්ල. ඒ දවස්වල ඒ වැල්ල තිබුණේ නෑ. ඔව්. ඔව්. දැන් නම් තේරෙනවා මේක යහපතක් අපිට වුණා කියලා මේ ඉඳක් කියනවා. ඩෙන්මාර්කයේ සමාගමකට තමයි මේ ව්‍යාපෘතිය බාර දීලා තිබුණේ. යාන්ත්‍රික වැලි පෝෂක ක්‍රමවේදය. එහෙම නැත්නම් සෑන් එන්ජින් ක්‍රමවේදය කියන බොහොම විද්‍යාත්මක ක්‍රමයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ක්‍රමය මේ වෙනකොට ඉතාමත්ම සාර්ථක වෙලා තිනවා. අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරන්න කැමතියි. අපි වෙරළ තීරය ආරක්ෂා කරගන්න ඕනේ. අපි ගහකොළ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් මොකක් හරි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනකොට නිකරුණේ කෑ ගහනවා වෙනුවට මේකේ ඇත්ත නැත්ත හරි වැරද්ද මොකක්ද කියලා විමර්ශනශීලීව බුද්ධිමත්ව හිතලා බලලා වැඩ කළ යුතු පසුබිමක් අපේ රටේ හැදෙනවා නම් මං හිතන්නේ අපේ රටේ හෙට දවස ඉතාමත්ම ලස්සන වේවි.